මෙම ටෙලි නාට්‍ය හුදෙක් සත්‍ය නොවන මනංකල්පිත සංකල්පයකට අනුව නිර්මාණය කරන ලද්දක් බව සලකන්න. මෙහි ඇති නම්ගම් පුද්ගලයන් ජීවත්වන හෝ ජීවත් වූ කිසිවකුට සමාන නොවන අතර හුදෙක් මනංකල්පිත ලෙස නිර්මාණය කරන ලද්දකි. මින් කිසිම ආගමකට, ජාතියකට, වර්ගයකට අපහාසයක් සිදු කිරීමට බලාපොරොත්තු නොවේ. හුදෙක් නිර්මාණකාරයක් වශයෙන් මනංකල්පිතව සිදු කරන ලද නිර්මාණයක් බවත් මෙහි එන විද්‍යාත්මක කරුණු මනංකල්පිතව නිර්මාණය කොට ඇති බවත් සලකන්න. තුත්තිරි අම්මා අම්මා මේ බලන්න ගනේ මරු එකක් ඇවිල්ලා. අම්මා කෝ කවුරුත් පේන්නේ නැහැ. අයියෝ මොනවා ගැනද අම්මා ඔයා කියවන්නේ? ඉස්සරහ ගෙදරට මරු එකක් ආවා කිව්වේ? ඉස්සරහ ගෙදරට මරු එකක් නෙමෙයි කොහොම එකක් ආවත් අපිට මොකද අම්මා? නෙමෙයි එන්න. මං වාට එන්න කිව්වේ අර හනුම මගේ වෝල් එකට මරු එකක් ටැග් කරලා. අම්මා මෙයා. එන්නකෝ. අර අතල් ඩොග් දෙන හැමදෙතුමා ඉන්නේ මිනිහගේ එකක්. ඇත්තමයි මිනිහට ලූස්ද කොහෙද? අනේ ඇත්තමයි විසා මට ඔයාලට කියන්න වචන නැහැ. මං අර හදාදිටපු සොසේජ් එකක් දාලා ඉස්සරහ ගෙදරට මිනිස්සු ආවා කිව්ව හින්දා. ඒ එන මිනිස්සු ගැන අපි සේවිල්ලෙන් ඉන්න ඕන හින්දා. යන්න කිලිප් ඔෆ් කරලා එන්න. ලිපොෆ් කරලා නැත්තා සුසෙත් නෙවෙයි කන්න වෙන්නේ අගුරු. කවුද අම්මා? ගේ බලන්න ආව කට්ටියක්ද? මේ ඔයා බලන්න ආව කට්ටිය. මේ හැන්දක් අරගෙන ගිහින් ලිපොෆ් කරන්න යන්න. මං ගිහින් බලලා එන්න කවුද කියලා. ඔයා මොකටද ඒව බලන්න යන්නේ? ඒකේ ඔයාගේ එක සිල්වා ආන්ටි ළඟ. ඇත්ත කියන්න අම්මා. වැඩි කමිෂන් එකක් දෙනවා කිව්වනේ. ඔයාලා මේ ගේ බලන්නද? නෑ නෙවෙයි. පදිංචියට නෙවෙයි. ආ පදිංචියට ළඟදි මෙනවද? ඔව් නෙවෙයි. මක් ඇවි මේ දුඩන්නේ. දැන් ළඟයි නෙවෙයි. ආ තව ටික දවසකින්. ඔහේ මොනවද දුඩුනේ මට නම් තේරෙන්නේ නෑ නෙවෙයි. තව ටික දුර යනවා ඇති වෙන්නේ ගේට්ටුවෙන්. ඔහෙට ප්‍රශ්නයක් යෑ. අහා අදම පදිංචිට නේද? හොඳයි හොඳයි හොඳයි. ඔයාලා මාතර පැත්තේද? මාතර මායි තරම් තරයයි ලැජ්ජ හිතුනද? හා ඕවා ගණන් ගන්න එපානේ. දකුණු මිනිසුන්ගේ ඉතින් හිත හොඳයි කියනවනේ නේද? අපි ආච්චි ගාල්ලේ මේ දැන් ඉතින් හයිවේ එකක් තියෙන හින්දා බඩු ගේන්න ලේසියනේ නේද? හයිවේ බඩු Thank you.
මම එයා. අපේ පොඩි දුව. මාව එක්කන් යන්න ඇවිල්ලා. ගේ ඇතුළෙමනේ හැදුනේ. මොහොතක්වත් ඉන්නේ නැහැ මන් නැතුව. ගෙදරට ඇඳන් ඉන්න එක මඳන් එළියට ඇවි. පොඩි ළමයිනේ ඉතින් දන්නේ නැද්ද? තේරෙන්නේ නැහැනේ තාම. එන්න. පොඩි ළමයි අර සයිෂේ. පේන්නේ නැද්ද අපේ අයියන් සයිස් එකෙන් අපිට ලොකු පොඩි කියලා තීරණය කරන්න බෑ. මං කිව්වනේ දෙන්න එපා කියලා. එහෙම දොරට කොට කලසින් පුත් නැදගෙන. දැකන හැටි තන කොල්ල දෙන්නෙක් ඉන්නවා. ගියානේ ඔය උතුර ගෑනු දෙන්නෙක් උත් ඉන්නේ. තමයි දැක්කනේ දේ গিදර කුල්ලගා දිහා බලපු හැටි. මේ නිසා ඒ මිනිස්සු මාතර පළාතේ මිනිස්සු. අපි දන්නවද උන් මාළුකාරයෝද කියලාවත්? මේ මිනිස්සු මා එක විදිහක මිනිස්සු. අම්මි, ඒ මිනිස්සු විතරක් නෙමෙයි. හැම මිනිස්සුම හැම තමයි. මොකද හැම මිනිස්සුම එක විදිහයි කියන කතාව? මිනිස්සු හැමෝම එක විදිහක් තමයි අම්මි. එක මි ස්ට්‍රක්චර් කනේ. එක විදියක් වුණාට එක එක දේවල් දිහා බලන්නේ නම් එක එක විදිහට මේ ඒ නිසා ඊට පස්සේ එළියට බහිනවා නම් ඔය කකුල් දෙක වැහෙන එකක් හැමගෙන යනවා මොකක් දැන් මම මෙච්චර දවසක් එළියට බැසි මේ කකුල් දෙක වැහෙන දිගට ඇඳගෙනද අම්මි ඒක මගේ නිදහස මේ ඒ නිදහස ඊට දුන්නේ ඉස්සරහ ගෙදර කොල්ල හිටියේ නැති නිසා දැන් එහෙම බෑ උන් කවුද කියලා දැනගන්නකම්වත් මං කිනු විදිහට වැඩ කරනවා පිස්සු මේ මහලකු කොල්ලෝ අම්මා මෙයා ඔය දැනටම කූඹිය කරන්න පටන් අරගෙන තියෙන්නේ තෙල් රාට. ගෙදර තියෙන පුළුන් කෑලි දෙක නිතරම පොඟවලා තමයි තියාගන්න වෙන්නේ. මේ මිනිස්සු පුදුම මිනිස්සු තමයි. ගීගෙන හොයන්නේ බලන්නේ නැතුව එක සැරේටම අරගෙන පදිංචියට ඇතේ. හොය බලාතුළු වුණ ඕමමයි. ඇතුලෙන් වතුර එකක් ගෙනත් දෙනවනේ මහත්තයා. දැන් මිනිහෙක් එහෙම දැක්කනම්? දැක්කනම්? දැක්කනම් ඌ තරම් බොයි. ඌ සල්ලි දෙයි. මේ මේකට ගිහලා ටැප් එකෙන් වතුර කපුරම වරෙන්. මම මේ දිව ගිලෙන්න ඕම් මේන් දියේදී ආවේ. අම්මෝ. ඉස්සරහ ගෙදරට අලුතින් කට්ටියක් පදිංචිට ඇවි. ඉතින් ජනි ඒ ගෙදරත් කවුරු හරි පදිංචි වෙන්න එපැයි? කවුරු හරි පදිංචි වෙන්න ඕනේ තමයි. ඒත් මේ මිනිස්සු මහකුදුම මිනිස්සු જાතිය. ආවා කෙලිම පදිංචි වුණා. ඉන්ටර්නෙට් එකෙන් ගේ කලින් බලලා තියෙන්න ඇති.
පස්සේ ඇවිත් පදිංචි වෙන්න ඇති. බඩු මුට්ටු කිසිම දෙයක් අරන් ඉන්නේ නැතුව ඇවිත් පදිංචි උනේ. හා අම්මා මෙයා මේ ලේඩි දීසි පවසු පලාතක කෙනෙක් නෙමෙයි. අර කතාවට කියන්නේ ඇස් ඇල්ල නැති බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා. අනේ පලාතක කෙනෙක්. ඒ කියන්නේ එයාල ඇස් ඇරිත නැති බලල් පැටියෙකුත් අරන් ඇවිල්ලාද? අනේ මගේ මුකුත් අහගන්න එපා. හරි 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 හරි. මං කිව්වයි කියලා හිතාගන්න. මේ අහනවා. ඒ ගෑණි මාදර පලාතේ ගෑණියෙක්. පුතාල තුන් දෙනයි දුවයි එක්ක ඇවිල්ලා ඔන පදිංචි උනා. අපේ දෙන්නගෙන හොඳට හැගහගෙන ඉන්න වේ. නැත්නම් ඉතින් බෑන්ලා දෙන්නම මාතර පලාතෙන් වේ. නෑ 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 ජනි ඒක නම් කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. ඒ ගැන නම් කිසි දෙයකට බය වෙන්න එපා. මිසිස් සිල්වාට ඔය ගේරෙන්ට අවුට් කරන්න කෙනෙක් හොයා ගන්නවට වැඩිය අමාරු වෙනවා කවදා හරි දවසක. ඔයා ගැන දැනගත්තට පස්සේ ඔය කෙල්ලෝ දෙන්නව දෙන්න කොල්ලෝ දෙන්නේ හොයා ගන්න එක. ඕම් මණිපත් මේ හුම්. හානේ මගේ කටහින්ද තමයි මෙච්චර කල් හරි බේරලා තියෙන්නේ. නැත්තම් බලා ගන්න තිබුණා. මේ මතක තියාගන්න. මන් දෙයක් කිව්වොත් අය වුණා කිව්ව වගේ තමයි යා. වාලම්බූරියෝ. ඕ කොහෙන් හරි කූල් වතුර එකක් හොයාගෙන වරු. ඊටෝ ඕ ඉන්ස්ටෝල් කරපු විදිය නෙමෙයි ඔය දෙන්න කතා කරන්නේ. මට කියන්න මොකද මේ? ආල් මොකද්ද කියන්නේ අප්පා? කට්ටිය ඔබ පොඩකයි ද පිළිවෙලකට කතා කර කතා කර කතලා කර ඉද්දී හරි. මොකද ඒ භාෂාවයි එකම තුන එක. බාල් විදිහට දොඩන්න හැකිරෙන්න අපි භාෂාව යාවත් කාලේ කරගත්තාම හරියේ. ඊවා නම කියන්නේ කැමති නැද්ද? නමට වැඩිය කැමති නෑ වගේනේ. නෑ එහෙම දෙයක් නෑ නෝවේ. අංකිතා. අංකිතා ඩාන්ස් ස්පෝට්. තුත්තිරි. වංශාව කියලා කිව්වේ කලා මට ඒක පැහැදිලි කරලා දෙන්නකෝ අප්පා. ඉන්න
ගෙදර කවුද? මකටයි ඒ ඇත්තට මිලි මේ කතා කරන විදිහ තමයි මට අල්ලන්නේ නැත්තේ. ඔය අය ගැන හිතන්න ඕන නෑ. මේ ඉතින් අපි දුන්නා නෑ හැටි නෝ. මේ ගැනිට මං හිතන දේ තේරෙනවද? අනේ හැම දෙයක් නෑ. මොකද්ද මිසස් ගේ නම කිව්වේ? මේ කෙනා දෙකක් කියව නෝ. මං දැන් මොකටයි උත්තර දෙන්නේ? ඇයි වා නම කියන්න කැමති නැද්ද? නමට වැඩිය කැමති නෑ වගේනේ. නෑ හැම දෙයක් නෑ නෝ. අංකිතා මොකද නැත්තේ මේකට මං කියන්නේ